සුසන්දේශ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමු වෙන මම උදිත් සමීර බණ්ඩාර ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල දරිතා සමිඳුන් වෙත පිදු යල අස්වැන්නේ අග්‍රඵලය නාමලපිටිය ශ්‍රී පාද පිරිවෙන් විහාරස්ථානයේ අභිනව සෑයට මුල් ගල තබයි ඕනෑම කොවිඩ් ප්‍රභේදයක මඩින බෙහෙත කොරෝනා මූලාරම්භය ගැන ඇමරිකාවේ වාර්තාවට චීනෙන් පිළිතුරු ලෝකඩෙන් තනු සිත නිවන චීනේ බුදුරුව ජාතික ඒකාබද්ධ කොවිඩ් සංවිධාන සහ වාරි මාර්ග කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රසංවිධාන කළ යල්ලස්සනු පූජාව අද පැවැත්ුණා. ඒ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයේදී. යල්ලස්සනු පූජාව මෙවර පැවැත්ුණේ 6 වන වරටයි. යලකන්නේ ගොවිතැනේ අග්‍රඵලය දළදා වහන්සේ උදෙසා පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා. ගොවිතැන් කටයුතු සඳහා ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම මෙම පූජාව පැවැත්වීමේ අරමුණයි. මල්ලතු විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුඹුරේ විමල ධම්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නයද යල්ලස්සන පූජාව සඳහා වැඩම කර සිටියා. නාවලපිටිය ශ්‍රේපාද පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත ධාතු මන්දිරයේ සහිත ස්තූපයේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඉක්උද්දා සිදු කෙරුණා. මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සඳහා වූ පුණ්‍යෝත්සවයේ පැවැත්ුනේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය පූජ්‍යපාද මාවතුපොළ අනුරුද්ධ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. පරිත්‍යාගශීලීන්ගේ තන පරිත්‍යාගයෙන් නාවලපිටිය ශ්‍රීපාද පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද රැඹෑවේ ප්‍රභාස්වර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත බුබුලාකාර හැඩයෙන් 17 වෙනි උසැති මෙම චෛත්‍ය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. දෙවන මුල්ගල ලැබීම සඳහා අප ඉතාමත්ම කරුණාවෙන් යුක්තව ආරාධනා කරනවා. අනිකුත් ප්‍රභූන් ගෞරවනීය විහාරාධිපති මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ අනුභාවේන සීදුවර රද්දොළුව ශ්‍රී අමර මහා විහාරාධිපති අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද සීදුවේ සුමන වංශ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රවෘජා භූමියට පිවිස 51 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් ඊයේ අමර මහා විහාරස්ථානයේදී පැවැත්ුණා. පූජ්‍යපාද සීදුවේ සුමන වංශ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රෞඪජා භූමියෙහි 51 වෙනි වසර වෙනුවෙන් පින්කම් මාලාවක් සංවිධානය කොට තිබු අතර එහි එක් පින්කමක් ලෙසින් සංඝගත දක්ෂිණාව මිලස පැවැත්ුණා. ඒ භික්ෂුන් වහන්සේ 59කගේ සහභාගීත්වයෙන්
ඒතිහ කොවිඩ් වෛරස් ප්‍රභේදයේ හැසිරීම සහ ස්වභාවය පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශය පවසනවා. නියුජ්ජ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ලැබී ඇති දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම වෛරස් ප්‍රභේදයේ ස්වභාවය පිළිබඳව නිගමනයකට පැමිණිය හැකි බවයි. COVID-19 වෛරස් ආසාදනයේ විප්‍රතිකාරගත් 294 දිනක අද දිනේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත COVID රෝගීන් සංඛ්‍යාව 513092ක්. COVID-19 වෛරස් ආසාදනයේ වූ 542 දිනක ඊයේ හඳුනාගෙන තිබුණා. ඒ අනුව අද පසර 12 වන විට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත COVID ආසාදිතයන් සංඛ්‍යාව දක්වන්නේ 541073ක් ලෙසයි. වෛද්‍යුනේ ඉන්නත් වලින් ලැබෙන ආරක්ෂාව බිඳි හැකි මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම අපි කරන්නේ අවදානම තක්සේරු කිරීමක් ඉස්සෙල්ලා කරන්න ඕනේ. හැකි ඉක්මනින් මේ වෛරසය මොකද්ද, මේක මොකද්ද, මේකේ තියෙන ස්වභාවය විද්වත් වාර්තාවක් අපි ලබා ගන්නවා. මේක මේ මොහොතේ කිරීගෙන යනවා. ඊට පසු එම වෛරසය ක්‍රියා කරන ආකාරය අනුව ගත හැකි පාලන ක්‍රියාමාර්ග මොනවද කියලත් AI විසින් අපිට උපදෙස් ලබා දෙනවා ඇති. ඒ උපදෙස් අනුව ප්‍රායෝගිකව කර හැක්කේ කුමක්ද කියලා අධ්‍යයනය කරලා ඒ අනුව අපිට කළ හැකි උපරිම ක්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනවා රජයට. රජය මගින් එම නිර්දේශ ක්‍රියාත්මක කරાવි. වේගයෙන් පැතිරෙන වෛරසයක තියෙන ස්වභාවයේදී අපිට පැහැදිලිවම දන්නා දෙයක් තමයි වෛරසය පැතිරෙන්නට ඉඩ දුන්නොත් තමයි ඒක වේගයෙන් පැතිරෙන්නේ. සියලු දෙනාම මේ වෛරසය පැතිරෙන්නට තියෙන ඉඩ පිළිබඳව අවබෝධ කරගෙන ඒ ඉඩ ලබා නොදීමට කටයුතු කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මේ අතර චීනයේ සහයෝගයෙන් තොරව කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය නොහැකි බව ඇමරිකානු උත්තු සේවා වාර්තාවක් මගින් සිදු කර ඇති ප්‍රකාශය චීනයේ හෙළා දැක තිබෙනවා. කොරෝනා වෛරසයේ සත්වයාගෙන් මිනිසුන්ට ප්‍රචාරණය වීද නැතිනම් වුහාන් වෛරස් පර්යේෂණාගාරයකින් නික්මුණේද යන්න පිළිබඳව ඇමරිකානු උත්තු සේවා අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කළේ ජනාධිපති ජෝ බයිඩන්ගේ නියමයෙන්. දින 90ක ඇගයීමකින් අනතුරුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ චීනයේ වෛරසයේ මූලාරම්භය පිළිබඳව විමර්ශනයට සහය නොදක්වන බබයි. කෙසේ නමුත් ඇමරිකාව මෙලෙස මුළුමනින්ම දේශපාලනීකරණය වූ අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි චීනය සඳහන් කරන්නේ. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ආර්ථික දුෂ්කරතා සහිත අනුරාධපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 200ක් වෙත වේලේ ආහාර ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කිරීමට මිරිසවැටිය රාජමහා විහාරස්ථානයේ ඊයේ පියවරගෙන තිබුණා. මේ කොරෝනා වෛරසයේ පැතිරෙන එක වළක්වන්න ස්වයං පිළිවෙකට යන්න ඕනේ. අද දවසේ වෙනකොට අනුරාධපුරයේ විතරක් 18ට වැඩිය කොරෝනා රෝගීන් බෝ වෙලා තියෙනවා. ඒ විහාරාධිකාරී පූජ්‍යපාද ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සංවිධායකත්වයෙන් රත්මලාන කඳවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික කර්ණ පුණ්‍යෝත්සවය සෞඛ්‍ය නීතිවලට අනුගතව ඉක්උද්දා පැවැත්තුණා. ඒ විහාරාධිපති පූජ්‍යපාද කෝන්ගමුවේ මේතංකර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන්
අනුරාධපුර විලච්චිය හැලඹ වැව ශ්‍රී සුගත රත්නාරාම විහාරස්ථානයේ වාර්ෂික කන්න පුණ්‍යෝත්සවය ඉක්උද්දා නිමාවටපත් වුණා. කලුතර පළාතේ ප්‍රධාන සංගනායක පූජ්‍යපාද හල්වතුරේ අස්සජි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් චීනයේ තියන්ටයන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තොරතුරු දකිමු අද විදෙස් පුවත්තුලේ. මේ චීනයේ හොංකොංගි ලැන්ටාවූ කඳුමුතුනේ පිහිටි තියන්ටයන් බුද්ධ ප්‍රතිමා වහන්සේ. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙවන විට ලෝකයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේලා දසනම අතරින් එක් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වීම විශේෂත්වයක්. එසේම ලෝකඩවලින් නිර්මිත ලෝකයේ සුවිසල්ම බුදුරුව මෙයයි. මීටර 34ක උසකින් යුක්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ ටොන් 250ක බරකින් යුක්ත බවයි වාර්තා වන්නේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට වසර 12කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත ළඟාවීමට පියගැට 260ක් පසු කළ යුතුයි. කෙසේ වෙතත් ඉන් ඇතිවන වෙහෙසකර ස්වභාවය බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත සමීප වීමෙන් පාව යන්නේ වෙහෙසකර ගමනකින් බුද්ධ දර්ශනය සොයා ගොස් බුදුන් වහන්සේගේ දර්ශනය අවබෝධ කරගත් පසු සසරේ වෙහෙස නිවී යන්නාක් ලෙසින්. සසරේ දුක නිවා ගැනීමට බුද්ධ දර්ශනයේ ගැඹුර සොයා වෙහෙසකර ගමනක යෙදිය යුතුමයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශය ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. YouTube සහ සුසන්දේශය Facebook පිටුපස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක්විය හැකියි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.